සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 119 වැනි අදියර අද මොනරාගල බුත්තල ලුණුගල යෝධවැව මහවිද්‍යාලයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම සිදු කෙරුණා. මම දැක්ක අපේ නැටුම් ගුරුතුමිය බොහෝම දක්ෂ ආකාරයට මේ දූ දරුවන්ට ඒ නැටුම් කලාව උගන්වලා දක්ෂ නර්තනයන් දැකබලා ගන්නට මට අවස්ථාව ලැබුණා. මම එතුමියත් එක්ක මද වේලාවක් කතා කරා. ඒ වගේම එතුමියගේ දුක් ගැනලිලකුත් ඉදිරිපත් කරා. කුඩා කාලේ එතුමියට එතුමියගේ පියාව හිමි වුණා. මේ රටේ විප්ලවයක් කරන්නට හදනවායි කියන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා තමයි මේ පාසලේ නැටුම් ගුරුතුමියටත් එතුමියගේ පියා හිමි වෙලා තිබෙන්නේ. මේ වගේ ජීවිත අහිමිවීම අපේ රටේ එකක් දෙකක් නෙවෙයි විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. උතුරේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වුණා. දකුණේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙන කිසිම ඉදිරි දිනක මේ වගේ ඛේදවාචකයන් නිර්මාණය විය යුතු නැහැ. අද අපි ඇමරිකානු ඩොලර් බිලියන 90කට වැඩි ප්‍රමාණයක් ණය වෙලා තිබෙන රටක දැන් බොහෝ දෙනෙක් බොහොම උනන්දුවෙන් හොයනවා කවුරු ළඟද උත්තරේ තියෙන්නේ. මම එක ඉල්ලීමක් කරන ඔබ සිළු දෙනාගේ 2019 සිදුණු වර්ධව නැවතත් වරක් කරන්නට එපා. අද මේ රට බංකොලොත් වෙලා තිබෙන්නේ 2019 ඒ බිහි කරපු රජය නිසා ජනාධිපතිවරණයෙන් පසු.